අයිබෝවන් ඔබ රැකියාවක් කළත් නැතත් අද දවසේ මේ රටේ පුරවැසියෙක් හැටියට අපි මේ මිලින්ද සමග නියමාර්ථය වැඩසටහනෙන් කතා කරන කාරණේ ඉතා වැදගත් කාරණයක් වේවි. මොකද ඔබ රැකියාවක් නොකළත් ඔබ යැපෙන්නේක. ඔබ රැකියාවක් කරනවා නම් ඔබ රටට සේවයක් කරන රැකියාවක උරුමකාරයෙක් වගේම ඔබෙන් යැපෙන්නන් යම් ප්‍රමාණකුත් මේ රට ඇතුලේ ඉන්නවා. මෙන්න මේ කාරණා ටික අපි සැලකිල්ලට අරගෙන අද මිලින්ද මොරගොඩ මහතා සමග කෙරෙන මිලින්ද සමග නියමාර්ථය අපි කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන මාතෘකාව ගැන. අයිබෝන් ඔබතුමාට දැන් මේ මාතෘකාව මෙහෙම කතා කරනකොටම කවුරු හරි අහුවොත් එහෙම මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට කැමතිද නැද්ද කියලා අපි පෞද්ගලීකරණයට නම් කැමති නැහැ කියන තැනින් තමයි පටන් ගන්න. අපි මුලින්ම මේ මෙන්න මේ වචනේ චුට්ටක් බලලා ඉමු. ප්‍රතිසංස්කරණය සහ පෞද්ගලීකරණය කියන එක දේශපාලනයේදී සමානයිද? මේ වචනයට අපි බයයි පෞද්ගලිකකරණය කියන එකට. ඒ වගේම අපේ ආකල්ප හැදිලා තියෙන්නේ මම හිතන්නේ අධිරාජ්‍යවාද යුගයෙන් හැදුන ආකල්ප තියෙන. ඒ කියන්නේ රජය තමයි බලවත්, රජය තමයි ඔක්කොම කරෙන්න ඕනේ. ඒක ඒ අධිරාජ්‍යවාදයම අපිට පෙවුව අදහස්. මේ අදහසින් අපි මිදුනේ නැත්තම් මං හිතන්නේ අපේ ආර්ථිකය කවදාරි හදන්න බෑ. කවුරු මහන්සි වුණත් හදන්න බෑ. ඉතින් දැන් ජනතාවේ බහුතරයක් මං හිතන්නේ ඇහුවොත් පෞද්ගලීකරණයට කැමතිද නැද්ද කියලා බහුතරය කියයි කැමති නෑ කියලා. ඒක 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 පැහැදිලි. ඒ වගේම ඒක වෙනස් කෙරුවේ නැත්තම් අපේ ආර්ථිකය හදන්න බෑ. සමාජයේ පොහොසතයි දුප්පතයි අතර තියෙන ඒ පරතරය කොහොමද හදාගන්නේ, පිරිමහගන්නේ, සමාජයේ සාධාරණත්වයක් ගේන්නේ කොහොමද? ඒවට කතා කරන්න පුළුවන්. හැබැයි මේ 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 අපි හිතලා බලන්න ඕන රජයට අපි දැන් අපි අපි බදු දෙන්නේ ව්‍යාපාර පවත්වාගෙන යන්නද? ඒවද අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අපි බිඳුවෙන්ම හිතන්න ගත්තොත් මුලින්ම අපි කියනවා අපිට රජයක් ඕනේ නැහැ. ඒක ඉතින් අන්තයක්. සමහරු ඉන්නවා ඒ වගේ හිතන ලෝකයේ අද ඉන්නට කට්ටිය ඉන්නවා අන්තයට හිතන කට්ටිය. එතකොට අනික තියෙන්නේ රජේ හැම දෙයකටම විසඳුමක්. ඒක තව අන්තයක්. ඒක තමයි දැන් අපිට චීනය වගේ රටවල් ඒකෙන් මිදෙලා යනවා, එළියට එනවා. රුසියාව මිදෙලා එළියට ආවා. ඒ අදහස කිව්වාව මේකෙන් විදියට ඒ වගේ අදහසක් තිබුණා. සමාජවාදී යුගයේ ඉහළින් යන වෙලාවේ ඒ වගේ අදහසක් තිබුණා. රජය තමයි හැම එකටම විසඳුම කියලා. ඉන්දියාවෙත් එහෙම තිබුණා. දැන් අද බැලුවොත් ලෝකේ ඇවිල්ලා තියෙන මැදමාවතට. ඒ කියන්නේ රජය කළ යුතු දේවල් තියෙනවා, කළ නොති දේවල් තියෙනවා. ඒ කරන්න තියෙන ටික හරියට කරන්න ඕනේ. අපිට ආරක්ෂාව හරියට ලබා දෙන්න ඕනේ. අපේ යටතල පහසුකම් අපිට සපයා දෙන්න ඕනේ. ඒ අපි ගෙවන බදුවලට අපි මේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න ඕනේ අධිකරණ ක්‍රමය හරහා. ඒ වගේ දේවල්. හැබැයි මේ 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 ව්‍යාපාර පවත්වගෙන යන එක දැන් පිළි අරන් තියෙන එකක් තමයි මුළු ලෝකෙම. පුද්ගලික අංශයට තමයි පුළුවන් තරම් එක බාර දෙන්න ඕනේ. මොකෝ ඒගොල්ලන්ගේ දක්ෂතාවයක් තියෙනවා, තරංකාරීත්වයක් හරහා ඒක වෙන්නේ. ව්‍යවසායකත්වයේ අලුත් දේවල් හොයා ගැනීම ඒ පුද්ගලික අංශයට තමයි පුළුවන්. ඒ ලබන ලාභෙන් කොටසක් රජය ගන්නවා බදු හරහා. ඒ කොටස්කරුවෙක් ඇටි රජයත් කොටස්කරු එකේ ව්‍යාපාරේ. මොකෝ බදු හරහා ඒක ගන්නවා. හැබැයි අද පිළිගැනීමක් තියෙනවා රජයකට වඩා හොඳට ආයතන ඒ වගේ ආයතන පාලනය කරන්න පුළුවන් පුද්ගලික අංශයට වැඩි ලාභයක් ලබා දෙන්න පුළුවන්. ඒ වැඩි ලාභෙන් කොටසක් බදු හැටියට සමාජය ගන්නවා, රජය ගන්නවා. රජය කියන්නේ සමාජය. ඒක තමයි පිළිගත් ක්‍රමය. එංගලන්තයේ ඇමරිකාවේ රටවල රාජ්‍ය ව්‍යවසායගොල්ල ආරක්ෂා කරගෙන තියෙනවා. මේ වගේ රටවල විතරක් ඒක ප්‍රයුක්ත කරලා මේ කරන කිරීම මම හිතන්නේ රටේ අනාගතයට බරපතල ප්‍රශ්නයක් වෙන දෙයක්. කැමති නෑ. හේතුව මේකයි. මොකද පෞද්ගලිකාන්තයේ වෙනම ගියාවේ රාජ්‍යාංශයේ පවතිනම වුණා. රාජ්‍යාංශය නැතිවොත් පෞද්ගලිකාන්තයට යටත් වෙනවනේ සාමාන්‍ය ජනතාව. ඉන්ද රාජ්‍යාංශයක් තියෙන එක අනිවාර්යෙන් අවශ්‍යයි. අපේ කට්ටිය රාජ්‍යාංශයෙන් දුල පෙන්ෂන් එක බලාගෙන වැඩ කරන්නේ. මේ පෙන්ෂන් එක අනිවාර්යෙන් ලැබෙන හින්දා ඒක පෞද්ගලික කරලා ITF එක ගැව්වට පස්සේ ඒක එතනින් ඉවරයි දුරු කට්ටියට ජොබ් හම්බ වෙනවා. දැන් ඊතන අදහස් කීපයක් තිබුණා. අපි එක තැනකට ගියොත් එහෙම දැන් ඔබතුමා යෝජනා කරනවා ලෝකයේ දැන් පවතින්නේ ආණ්ඩුව ව්‍යාපාර වලින් ඉවත් වෙනවා. ව්‍යාපාර වගේ ලාභ ලබන දේවල්
වලට බාර දෙනවා කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට ආණ්ඩුව බද්ධක් කරගෙන ජනතාවට තමන්ගෙන් වෙන්න ඕන සේවා ටික සලසනව බරක් නොවේ. දැන් මේ ජනතා අදහස් සැලකිල්ලට ගත්තාම කෙනෙක් කියනවා රාජ්‍ය අංශයේ තිබිය යුතුමයි. ඔහු දෙකක් කිව්වා. එකක් තමයි රාජ්‍ය අංශයේ තිබිය යුතුමයි. ඉස්සෙල්ලා අපි ඒකට ඔබතුමා බලමු. මෙතන කවුරුත් කියන්නේ රාජ්‍ය අංශයේ නොතිබිය යුතුයි කියලා. අර මම මුලින්මත් කිව්වේ රජයට කරන්න වැඩ කොටසක් හරි වැදගත් වැඩ කොටසක් තියෙනවා. ඒ කොටස තමයි හරියට කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාර දුවන එක ඒ වගේ පුද්ගලික අංශයට කරන්න පුළුවන් කොටස පුද්ගලික අංශයට බාර දෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට නැත්තම් වෙන්නේ රජය හැම එකක්ම කරන්න යනකොට රජයට අර වැදගත් කොටස කරගන්න බෑ. රජයෙන් අවශ්‍ය අපේ දැන් සමාජ බලාපොරොත්තුවක් තියෙනවා රජයෙන් මේ මේ තියෙන විහිළු දේ ඒවා කරන්න බැරි වෙනවා පුද්ගලික මේ අනික් දේවලුත් කරන්න යනකොට. ඒ වගේම රජයට අමාරුයි ඒක කොච්චර හොඳට දැන් කවුරු හරි කිය හොඳ නිලධාරිපත් කරන්න ඕනේ. දැන් මට මගේ අත්දැකීමෙම කියන්න පුළුවන් ඕන ඇමති කෙනෙක් බලන්නේ හොඳ නිලධාරිපත් කරන්න. හැබැයි ඒ පුද්ගලයාට දේශපාලන පීඩනයක් තියෙනවා. ඉතින් ඒ දේශපාලන පීඩනේ හරහා ඒක හඳා එයාට ඒ පත්වීම් කරන්න ඉඩ දෙති. ඒ අනුකම්පාව අපි තියෙනවනේ දේශපාලඥයන්ට. ඉතින් ඒක හරහා වෙන්නේ අන්තිමට ඒ ආයතන දේශපාලන අරමුණුත් ඉෂ්ට කරන්න වෙනවා. එතකොට ඒක අන්තිමට සමාජයට පාඩුවක් වෙනවා. එක්කෝ එක්කෝ ඒ ආයතනයේ පාඩුවට දුවන්න ඉඩ තියෙනවා. නැත්තම් සමහර වෙලාවට අර මේ ලාභේ ඒ හිතන ලාභේ ලබා ගන්න බැරි වෙනවා. ඉතින් හොඳ මේක තියෙන්නේ පුද්ගලිකාංශයට ඒක දීලා පුළුවන් ලාභය ලබා ගන්න කියලා ඒකෙන් කොටසක් වඩු හැටියට ගන්නවා. ඒක තමයි රජයට හිමි කොටස. හරි. දැන් අර තිබිය යුතුමයි රාජ්‍යංශය කියලා කියපු ඒ මහත්මයාම කියනවා එහෙම නොවුනොත් පෞද්ගලිකාංශයට ජනතාවට යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා. එතන තියෙන්නේ පෞද්ගලිකාංශයේ විශාල අධිකාරී බලයක් ගොඩනගා ගනි පෞද්ගලිකරණය කරාම ඒකේ බර සම්පූර්ණයෙන් පීඩනය සම්පූර්ණයෙන් සාමාන්‍ය ජනතාවට දමાવી කියන බයක් තියෙනවා. නෑ මට තියෙන්නේ මාර්පේන්නේ මේ මහත්මයාට හරියට අවබෝධය ඇති වෙලා තියෙනවා පෞද්ගලික අංශය මොකද්ද කියලා. දැන් අපේ ඔළුවේ තියෙනවා පෞද්ගලික අංශය කියන්නේ මහා පරිමාණ ව්‍යාපාර කියලා. අද ලෝකේ බැලුවොත් ඒව නෙමෙයි බහුතරය තියෙන්නේ. දැන් අපේ රටේ වුණත් කවුරු හරි පොඩි මේ සිල්වර වෙළඳාමක් කරනවා නම් මේ ගෝවි මහත්තයත් ව්‍යවසායකයෙක්. කුකුළු ගෝවි පලක් කළා. කුකුළු ගෝවි පලක් කරුවත් මේ සාමාන්‍යයෙන් සාර්ථක ආර්ථිකයක ඒ වගේ කොටස් තමයි වැඩි. අර කුඩා සහ මධ්‍යම ව්‍යාපාර තමයි ලොකුවටම තියෙන්නේ. හරි විවෘත ආර්ථිකයක නම් මේ ආනායනයත් එක්ක තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපනායනයට මේ ප්‍රවේශ වෙන්න ඕනේ. ඒවා තමයි එහෙම තමයි. අර ඔක්කොම වහගෙන කරන්න බෑ. ඒ යුගේ ඉවරයි. මේ අපේ රට අපි ඔක්කොම වහගෙන මේ අපේ වෙළඳ පොළ කියලා ඒ ඉන්න යුගයේ ඉවරයි අද ලෝකේ. හරි. විරාමයක්. පළමුව විරාමය. අපි ගිහින් ඇවිත් කතා කරමු. මිලින්ද සමග නියමාර්ථය අපි ඉන්නේ අද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය හැමෝම හිතන විදිහට පෞද්ගලීකරණය. දැන් අපි ආයිත් ඒක කියලා පටන් ගන්න අවශ්‍ය නැහැනේ. ඒකට මිනිස්සු බය වෙන්න ඕනේද කියලා. හැබැයි දැන් මේ ජනතාවගේ පැත්තෙන් බැලුවහම මේ පෞද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම කියන කාරණේ මොන වුණා දැන් රැකියාවක් සම්බන්ධයෙන් තමන්ගේ හිත ඇතුලේ තියෙන බලාපොරොත්තුව අපි දමු තෝරගන්න දෙනවා. ඔබ පෞද්ගලිකංශයේ රැකියාව කරනවාද කැමති රාජ්‍යංශයේද කියලා. වැඩි නඹුරුවක් තියනවාද රාජ්‍යංශයේ රැකියාව කරන ජනතාව? ඒක අපි හුරු වෙලා තියෙන ක්‍රමය. මං හිතන්නේ අධිරාජ්‍යවාද යුගයේ කාලේ ඉඳලම රජේ වැඩ කරන එක තමයි ඉහළම මට්ටම කියන මාතෘකාව. ඉතින් අධිරාජ්‍යවාද යුගය අපි පිළිගන්න පුළුවන්. මොකද අධිරාජ්‍යවාදයේ අදහස තිබුණේ රජයට සම්පූර්ණ ආර්ථිකය වහල් කරන්න. ඒක මොකද පාලනයට. එතකොට ඊට අමතරව අධිරාජ්‍යවාදය කෙරුවේ ඒගොල්ලෝ තෝරලා බේරලා එක එක ව්‍යවසායකයන්ට බලය දුන්නා. ඒ කියන්නේ සමහරුන්ට ඒක පන්තියක් හැදුවා, ලාංකික පන්තියක්. මොකෝ ඒක ආර්ථික පාලනය තමයි බලය ඕන සමාජයක.
ඉතින් ආර්ථික පාලනය දැන් අධිරාජවාදය අපේ රට අල්ලගත්තම මුලින්ම ආර්ථිකය තමයි පාලනය ගොල්ල ආර්ථිකයට දැන් තේනම් කෝපිනම් ඒක පාලනය කරලා ඒක තමයි ගොලන්ට අවශ්‍ය වුණේ. එතකොට ඒක හරහා විහිදෙන සම්පත් ඔලට එක එක දේශීය ව්‍යාපාරිකයන් නැත්නම් ව්‍යාපාරික පවුල පවුල්වලට එක පන්තියකට ඉඩ දුන්නා. ඒ කියන්නේ මේ මේ මත්පැන් මේ මේ නිෂ්පාදනයේ ඉඳන් එක එක මේ 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 තේ තේ වලට සම්බන්ධ තේ වතු අධිරාජ්‍යවාදය අයිතිය තියාගත්තා. හැබැයි ඒකෙන් අර එන අනික් දේවල් මූල මූලික සම්දිස්ථාන ඒගොල්ලෝ ඍජුව පාලනය කෙරුවා. අනික් කොටස් එක අර මේ ඒගොල්ලන්ට ලැබි පන්තියකට බාර දුන්නා. ඉතින් ඊට පස්සේ නිදහසෙන් පස්සෙත් අපි ඒ විදිහට තමයි ගියේ ඒක බලනකොට. එතකොට ආර්ථිකය විවෘත කෙරුවට පස්සේ තාම අපිට හරියට ඒ අලුත් කොටස හදා ගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි නිදහස ගැන කතා කරනකොට ආර්ථික නිදහස තියෙන්න ඕනේ අපිට. ඒ කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ දැන් රජයට යටත් වෙනවද තව එක්කෙනෙකුට යටත් වෙනවද නෙමෙයි අපිට නිදහසේ අපිට අපේ අපේ ආර්ථික ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අපි මං හිතන්නේ මේ 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 ඉස්කෝලේ පාසලේ ඉඳන්ම ඒ ආකල්පය හදන්න ඕනේ ළමයෙකුට පෙන්නලා දෙන්න රටට පුළුවන් හොඳම දේ තමයි මේ ව්‍යාපාරයක් පටන් ගන්න එක. නිදා මේ ව්‍යවසායකත්වයට ඇතුල් වෙන එක. ගිහිල්ලා කාලම් හරි රස්සාවක් කරන එක නෙමෙයි කියලා. දැන් අපි ලෝකයේ ආදර්ශ ගත්තොත් එහෙම බිල් ගේට්ස් ගැන කතා කරනවා අපි ස්ටීවන් ජොබ්ස් ගැන කතා මේ විශාල ඒගොල්ලෝ රාජ්‍යකේ ඉඳලා තමයි මයික්‍රෝසොෆ්ට් එක නිර්මාණය කෙරුවේ ඇපල් එක නිර්මාණය කෙරුවේ. ඉතින් කියන්නේ අපිට හිතා ගන්න බැරි දේවල් මේ ළමයි නිර්මාණය කෙරුවා. ඉතින් ඒ වගේ පුද්ගලයෝ තමයි මෙහි බිහි වෙන්න ඕනේ. දැන් මේ තියෙන ක්‍රමයට අපිට බිහි කරන්න බෑ ලේසියෙන් ඒ වගේ. මොකද ඒ පුද්ගලයන්ට බාධක වැඩි. මොකද පවුලේ ඉඳන් කියන්නේ ආ ගිහිලා ආණ්ඩුවේ වැඩක් කරන්න කියලා. ඉතින් ආණ්ඩුවේ රස්සා ඉතින් ඒ ළමයා ගිහිල්ලා පාඩම් කරලා ආණ්ඩුවේ රස්සාවට ඇතුල් වෙන්න හදනවා. ඇතුල් වෙන්න බැරි වුණොත් ළමයා විශාල මානසික වැටීමක් වැටෙනවා. ඉතින් ඒ පාරට ඇතුළුනෙන් පස්සේ වෙන දෙයක් කරන්න බෑ, වෙනම හිතන්න බෑ, ස්වාධීනව හිතන්න බෑ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අපේ විශාල ආකල්ප වෙනස් කිරීමක් විප්ලවයක් වෙන්න ඕනේ මේ රට දියුණු කරන්න නම්. හරි. අපිට තව එක අවස්ථාවක් ගමුද මහජන අදහස් සලකා බලන්න. ලංගම කාලේ අනිල් ගුණසිංහ මහත්තයා පාලනය කරා. කිසි කෙනෙක්ගේ දෝෂයක් නැහැ රටේ ජනතාවට අවශ්‍ය කරන සේවය වුණා. දැන් එවැනි පුජ්‍යලයන්ගේ ඌනතාවයක් හිඟයක් අභ්‍යර්ථුව රට තුල තියෙනවා. පාලකයන්ට බෑ මේ මිනිස්සු තෝරගන්න. රට තුල ඒ අය ගොඩනැගීමක් නැහැ. ඒ නිසා දිගින් දිගට හැමතැනම කඩා වැටෙනවා. ඒකට පිළිතුරක් හැටියට මේ යන වැඩේ හරිය කියලා කියන මගේ ඥානෙ මගේ අත්දැකීම හැටියට කැමැත්තක් නැහැ. ඒ අදහස ඇතුලේ මුළුමනින්ම වගේ තිබුණේ ඉස්සරනම් දක්ෂ හොඳ නිලධාරීන් හිටියා. දැන් අපේ රට ජනතාව 2,20,00,000 කියලා හිතන්න. එයින් අපි අවුරුදු 18ට පහළ දරුවෝ ටික අයින් කරාම සැලකිය ප්‍රමාණයක් කියන රටක්නේ. ඒ රට ඇතුලේ මේ කියන විදිහට අපිට දක්ෂ නිලධාරීන් හම්බ වෙන්නේ නැද්ද? එක එක. එහෙම නැත්නම් දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන්ට සුදුසු අවස්ථා හම්බ වෙන්නේ නැද්ද? ඒකද රාජ්‍ය ආයතන ව්‍යවසායන් පෞද්ගලීකරණය කරන්න ඕනේ කියන තැනට ගෙනියන්න පාඩු ලබන ආයතන බවට පත් වෙන්නේ. ඔබතුමා මොකද කියන්නේ? මම හිතා එකක් තියෙන්නේ හැම પરම්පරාවම හිතනවා කලින් પરම්පරාව මේ දක්ෂ කියලා ඒක සාමාන්‍යයෙන් අපි හැම දෙනාගේම තියෙන එකක්. ඉතින් එහෙම ඒක මම හිතන්නේ සමස්තයක් හැටියට කියන්න බෑ. අපේ සමාජය දියුණු වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 30ක් යුද්ධ කරපු සමාජයක් හැටියට අපේ මේ මේ දක්ෂ කට්ටිය සමහරු පිටරට ගිහිල්ලා තියෙනවා නැත්නම් එක එක ආකාරයට අපිට නැති වෙලා තියෙනවා. ඉතින් මේ 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 මොහොතේ බැලුවොත් එහෙම මං හිතන්නේ දක්ෂ පුද්ගලයෝ ඉන්නවා. ඒ අර ඒගොල්ලන්ට අවස්ථාව දෙන එක ඒ තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අවස්ථාව දෙන එක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ කියන්නේ මේ පරිසරය සකස් වෙන්න ඕනේ මේ පුද්ගලයන්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කළා මේ මේ අලුත් දෙයක් හොයාගෙන අලුත් දෙයක් කළා සමාජයට බද්දක් ගෙවලා රැකියා බිහි කළා එහෙම යන්න. මොකද ඒ විදිහට තමයි රටක රැකියා බිහි කරන්නේ. දැන් අපේ සංඛ්‍යාලේඛන අනුව බැලුවොත් අපේ ජනගහනය මිලියන 22ක් නම් රජයේ මිලියන 1.5ක් විතර සේවය. ඒක වැඩි. ඒක වැඩි. ඒක මම හිතන්නේ මේක සැබෑ ප්‍රතිසංස්කරණයක් නම්
අවුරුදු ගානක් තුල ඒවා කල්පනා කරලා බලන්න ඕනේ කොහොමද කොහෙන්ද මොකද එච්චර ලොකු ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ. ඊට අමතරව ලක්ෂ 5ක් විශ්‍රාම වැටුප ලබා ගන්නවා. ඒ ලක්ෂ 5 අපි විශ්‍රාම වැටුප වෙන රටවල් වල තියෙන්නේ අර මුදල් පිහිටවල තමයි විශ්‍රාම වැටුප ගෙවන්නේ. අපි අයවැයෙන් කෙලින්ම ගෙවනවා. ඒ කියන්නේ හරියට මිලියන 2ක් රජේ වැඩ කරනවා වගේ තත්ත්වයක් තියෙන්නේ අපිට. ඒ කියන්නේ 10%ක් විතර අපේ ජනගහණය කෙලින්ම ආණ්ඩුවට සම්බන්ධයි. ඉතින් ඒක 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 3කින් නැත්නම් 4කින් අපි වැඩි කෙරුවොත් එහෙම මිලියන 8ක් ආණ්ඩුවට ආණ්ඩුවෙන් යැපෙනවා. ඒක ඒක ඒ විදිහට ආර්ථිකයක් රටක් ගෙනියන්න බෑ. ඉතින් මේ අපි බලන්න ඕන කොහොමද පුද්ගලික අංශේ වැඩි කරන්නේ. ව්‍යවසායකත්වය වැඩි කරන්නේ. ඒක කරන්න නම් දැන් අවුරුද්දට මං හිතන්නේ ලක්ෂ 3ක් විතර රැකියා වෙළඳ පොළට ඇතුල් වෙනවා අපේ රටේ. අලුතෙන්. දැන් ඒ ඇතුල් වෙන පිරිස ඔක්කොම ආණ්ඩුවට ගන්න බෑනේ. පැහැදිලිව. එතකොට අනිත් පැත්තෙන් ඒගොල්ල හැමදේම පිට රට යවන්නත් බෑ. ඉතින් මේ රට තුල අපි රැකියා අවස්ථා ලබා දෙන්න ඕනේ. ඒවා ඉන්න ඕනේ පුද්ගලික අංශේ. මොකද රජයෙන් බලාපොරොත්තු වෙන මොකද අර මං මුලින් කිව්වා වගේ අපි සමාජයක් හැටියට හිතලා බලන්න ඕනේ අපේ බලාපොරොත්තුව මොකද්ද රජයෙන් ප්‍රායෝගික ලෙස කියලා. බිඳුවෙන්ම හිතන්න ඕනේ. ඉතින් අපි ලයිස්තුවක් හදලා සමාජයක් හැටියට කියනවා හරි අපේ ආරක්ෂාව, පොලිසිය, හමුදාව ඒක වැදගත්. ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. දෙවනු අපි කියනවා අධිකරණය සහ යුක්තිය ඉෂ්ට කිරීම. ඒ යුක්තිය ඉෂ්ට කිරීම එතකොට අසාධාරණ තියෙනවා නම් සමාජයේ ඒවා හදන්න අපි පොදුව බලය දෙනවා ආණ්ඩුවට. අපි හැම දෙනාම මේ බලය දෙනවා ආණ්ඩුවට. අපි බදු ගෙවනවා ආණ්ඩුවට ඒකට. ඒක. ඒ වගේ අපි එතකොට අපේ තියෙනවා මේ සම්ප්‍රදායක් තියෙනවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය ලබා දීම. ඉතින් ඒකත් අපි දානවා ඒකට. එහෙම දාලා අපි කියනවා මේක තමයි රජයේ වගකීම. මේකට අපි බදු ගෙවනවා. රජයේ ඒ සේවය අපිට කරන්න ඕනේ. ඒ සේවය හරියට ලබා දෙන්නේ නැත්නම් අපි ඒ පාලනය කරන කට්ටිය වෙනස් කරලා වෙන කණ්ඩායමක් පත් කරනවා ඒක කරන්න. අනික් ටික ඔක්කොම අපි කියනවා මේ සමාජෙන් කරේ. මේ පුද්ගලික අංශය කියන්නේ යකෙක් නෙමෙයිනේ. පුද්ගලික අංශය කියන්නේ සමාජ කොටස. සමාජෙන් කරනවා. සමාජෙන් කරලා ඒකෙන් ලැබෙන ලාභේ බදු හැටියට ගෙවනවා රජයට. ඒතකොට රජය ඒක පාවිච්චි කරනවා අර වැඩ කොටස කරන්න. දැන් ඔය විදිහට අපි හිතන්න ගත්තේ නැත්නම් අපේ බලාපොරොත්තු හැම එකම ආණ්ඩුවෙන් කෙරෙන්නේ කියලා අන්තිමට වෙන්නේ මුකුත් කෙරෙන්නේ නැහැ. මොකද ඒකට සම්පත් නැහැ කරන්න. ඒ කියන්නේ මේ දැන් අපේ රැකියාව වෙළඳ පොළට එන හැම ලක්ෂ 3ක්ම රජයේ වර ගන්න ඕන වගකීම කාගේ බදු වලින්ද රජේ ජීවත් වෙන්නේ? රජේ නඩත්තු වෙන්නේ කොහොමද? කාගේ බදු වලින්ද රජේ පවතින්නේ? හරි. අපි තවත් කතා කරමු මේ විරාමයටත් ගිහින් ඉවිත්. පුද්ගලීකරණය කරන එක එතරම් කාර්යයක්ම තේවිගට වැඩ කරයි කියලා මා නම් හිතන්නේ නැහැ. රාජ ආයතන පුද්ගලික ආයතන කිරීමෙන් රටේ සුභසිද්ධියට හොඳක් වෙන්නේ නැහැ කියලා තමයි මගේ ජෙනුවින් මතය. මම ඉන්ටීරියම කැමති නැහැ රාජ ආයතන පුද්ගලික කරනවට. බර අය, ගුවන් තොටුපළ ඒවා රාජ ආරක්ෂාවට තියෙන ඉතාම වැදගත් මැදිහත්තාන. ඒවා පුද්ගලික කරන නම් කොහෙත්ම කැමති නැහැ. දැන් එතන එක අදහසක් කියවුණා මේ අපි විශ්වාස කරන මේ පෞද්ගලිකාංශයේ කාර්යක්ෂමතාව අතින් ඉහළයි කියලා. ඒ නිසානේ ලාභ ලබන මොනහරි ව්‍යාපාරයක් දුනොත් ලාභ ලැබීමේ හැකියාව යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ පෞද්ගලිකාංශයට දුන්නා. හැබැයි මේ රටේම පුරවැසියෙක් කියනවා එහෙම කාර්යක්ෂමතාවක් ඇති වේ යයි සැක සහිතයි. එහෙම විශ්වාසයක් නැහැ ඒක. අනිත් දේ අනිත් ඒ මහත්මයා කියන මේ සුභසිද්ධියට හේතු වේද කියලා කියන්න බෑ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට වැදගත් තැන් තියෙනවා. වරාය එහෙම එකක්. ඒ වගේ තැන් පෞද්ගලීකරණය කරන්නට යම නුවණට හුරු නැහැ කියන දේගොල්ලෝ ඒකට කැමති නැහැ කියලා. දැන් තෝරා බේරා ගැනීමට උචිත අවස්ථාවක් එතන තියෙන්න ඕනනේ. නැත්තම් ජනතාව මේ සම්බන්ධයෙන් තෘප්තිමත් නැහැනේ. ජනතාව විශාල වශයෙන් අතෘප්තිමත්ව මේ කටයුතු සම්බන්ධයෙන් කල්පනා කිරීම රටක් ඉදිරියට ගෙන යාමේදී සහයෝගය ලැබෙන්න පුළුවන් කාරණයක් නොවෙන්නත් පුළුවන්නේ. ඔබතුමා මේ සියල්ල සැලකිල්ලට ගත්තා නේද? මගේ මතයේ තියෙන නිහල් මේක අපි එක්කෝ හරි තද පාඩමක් ඉගෙන ගන්න වෙනවා. තරඟකාරීත්වය හරහා තමයි කාර්යක්ෂමතාවය එන්නේ. ඉතින් රජයකට තියෙනවා විශාල වගකීමක්.
ඒ තරඟකාරීත්වය මෙහෙවන්න. ඒ කියන්නේ ව්‍යාපාරයට ඇතුල් වෙලා කරන එක නෙමෙයි, ඒ තරඟකාරීත්වය ඇති වෙන විදියට. දැන් උදාහරණයක් ඇටියට අපේ මූල්‍ය ශාස්ත්‍රය බැලුවා. දැන් අපේ මූල්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම විශාල බැංකු දෙකක් තියෙනවා ආණ්ඩුවේ. දැන් මං කියන්නේ මේ දෙකම පුද්ගලීකරණය කරන්න කියලා මං උදාහරණයක් ඇටියට දෙන්නේ. ඒ බැංකු දෙක දේශපාලන අරමුණත් ඉෂ්ට කරන්න වෙනවා. ඒ කියන්නේ රැකියා ලබා දීම, ණය ලබා දීම, ඒක ඉබේම වෙනවා. කොච්චර කිව්වත් ඒක නවත්තන්න බෑ. දැන් ඒක හන්දා තියෙන්නේ හැම දෙනාම වැඩි පොලියක් ගෙවනවා පුද්ගලික බැංකු කරන්නේ. ඊට වැඩිය කාර්යක්ෂමව පොඩ්ඩක් මේ 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 අර බැංකු පොලියට පොඩ්ඩක් අඩුවෙන්, රජයේ බැංකු පොලියට පොඩ්ඩක් අඩුවෙන් ණය දීලා ඒගොල්ලෝ හොඳ ලාභයක් පෙන්නනවා. හැබැයි සැබෑ තරඟකාරීත්වයක් තිබුණා නම් මේ ඔක්කොම පුද්ගලික අංශයේ බැංකු වලත් ලාභය අඩු වෙනවා, සමාජයටත් අඩු පොලියට ණය ගන්න පුළුවන් වෙනවා, ඒකත් සංවර්ධනයට දායකත්වයක් වෙනවා. දැන් මූල්‍ය ශාස්ත්‍රයේ ඔය වගේ රක්ෂණ පැත්තෙන් එක එක පැති වලින් උදාහරණ දෙන්න පුළුවන්, ලේසියෙන් දෙන්න පුළුවන්. එතකොට දැන් අපේ වරාය බැලුවොත්, අපේ ගුවන් තොටුපළ බැලුවොත්, ඒ තරඟේ තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ. දැන් අද ලෝකේ දැන් සම්ප්‍රදායක් ඇවිල්ලා තියෙනවා පුද්ගලික ගුවන් තොටුපළවල්. ලෝකේ ලොකුම ගුවන් තොටුපළවල් පුද්ගලික අංශය කරන්නේ. දැන් ඉන්දියාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් මුම්බායි, නවදෙල්ලි, බැංගලෝ, විශාල ගුවන් තොටුපළවල් පුද්ගලික අංශයෙන් කරා. අපි දුම් රාජ්‍ය ව්‍යවසාය කිසියම් පැවරුවා කියලා, ඒ පවරපු ව්‍යවසාය යම් පාඩු ලැබීමක් ලැබුවා නම් ඒකට තියෙන හේතු වලින් එකක් වුණොත් එහෙම සේවක අතිරික්තය කියන කාරණේ මිනිසුන්ගේ රස්සාවල් ටික නැති වෙනවා. මෙන්න මේ කාරණා ටික එක තමයි මම හිතන්නේ මේ එක දෙයක් වෙන්නේ කවුරුත් එහෙම නොකීවට කෙලින්ම පෞද්ගලිකකරණය කියන ක්‍රියාදාමයට. එහෙම දෙයක් තියෙනවද? ඒක සාධාරණයි, ඒ බය සාධාරණයි. ඒ වගේම ඒක ඇත්තකුත් තියෙනවා. මොකෝ තරංකාරීත්වයට ඇතුල් වුණාම අසාර්ථක නම් තරඟේ, එතකොට ගමන යන්න බෑ. එතකොට ආර්ථිකය මෙතන මේ හොඳට ආර්ථිකය හදලා තියෙනවා නම් ආර්ථිකය වර්ධනය වෙන තැනකින් රස්සා අවස්ථා බිහි වෙනවා. මෙතන එකක් වැහෙනකොට අතන බිහි වෙනවා. අද ලෝකේ මේක වේගයෙන් වෙන දෙයක්. මම උදාහරණයක් ඇටියට බැලුවොත් ගුවන් සේවා, හුඟක් ගුවන් සේවාවල වලට ඒ ගුවන් යානේ ඒගොල්ලන් නෙමෙයි අයිති, ඒක ඒගොල්ලෝ ලීස් කරලා තියෙන්නේ. අර ව්‍යාපාරයේ සාර්ථක අපි බලනකොට කියන්නේ අපිට ගුවන් යාන මෙච්චර තියෙනවා ඒක මෙච්චර වටිනවා කියලා. ගුවන් යානාවේ වටිනාකම සීමිතයි ඒ ව්‍යාපාරයට. ඉතින් මේ ලෝකේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපිත් ඒකට අර පරණ විදියට හිතන්න බෑ. දැන් තව උදාහරණයක්, දැන් අපිට ලොකු අභියෝගයක් වෙනවා අවුරුදු 10ක් ඉදිරියට බැලුවොත් අපේ මේ ත්‍රිවිලර් ප්‍රශ්නය. දැන් ත්‍රිවිලර් මිලියනයකට ආසන්න තරුණ විශේෂයෙන්ම ත්‍රිවිලර් එළවල ඒක ව්‍යවසායකත්වයක්. ඒක පුද්ගලික අංශය කොටසක්. හැබැයි ඒ ත්‍රිවිලර් කියන එක නැති වෙනවා තව අවුරුදු මේ 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 10කින් විතර. ඒ වගේම ගමනාගමනය මීට වැඩිය සංවිධානය වෙනකොට, අලුත් තාක්ෂණය හරහා ඔය මේ මොනෝරේල් අරවා මේවා එනකොට ත්‍රිවිලර් එකේ වටිනා. ඒකෝ ඒත් අපි දැන් මිලියනයක් තරුණයෝ ඒකේ ඉන්නවා. දැන් ඒගොල්ලන්ගේ අනාගතය මොකද්ද? දැන් අපි කතා කරනවා 1,03,000 වැඩිපුර එනවායි කියලා කියවලද පොඩ්ඩ. මෙතන මිලියනයක් ඉන්නවා, ඒගොල්ලන්ගේ අනාගතේ අස්ථිරයි. මේ වගේ ආර්ථිකය විවෘත කළා පුද්ගලිකාංශයට බාර දෙන්න ඕනේ. පුද්ගලිකාංශය කළ යුතු දේවල්. එතකොට ඒගොල්ලෝ වේගයෙන් මේවා හදාගෙන යන්න පුළුවන්. රජයේ පාලනය කළ අසාධාරණ විදිහට පුද්ගලිකාංශයට හැසිරෙන්න නොදෙන්න ඕනේ. අපි තව මහජන අදහස් කීපයක් සැලකිලි අරගෙන ඇත්තටම කොහෙත්ම මම කැමති නෑ. කඩයක් වුණත් කරන්න බැරි වෙන්නේ මුදලාලික වැරද්ද නිසානේ. ඉතින් ඒක හොරා ගන්න ඕන. කවුරු හරි කොතන හරි වැරද්ද අතු හොයා ගන්න වැරද්ද මොකද්ද? ඒ හරි නිර්ධාරින්පත් වෙනවා නම් මේ ආයතන පාඩු ලබන්නවත් මම විකුණන්න අවස්ථාවක්වත් වෙන්නේ නෑ කියන එක තමයි මේ මට මේ මාධ්‍යයටත් කියන්න තියෙන්නේ. පෞද්ගලීකරණයට විරුද්ධ නෑ. ඒ කියන්නේ පාඩු ලබන ආයතනයක් තියෙනවා නම් ජාතික අයවැයේ අනවශ්‍ය බරක් සැහැල්ලු කරගන්නට ඕන නම් පාරිභෝගික වරණය උපරිම කරගන්නට ඕන නම් පෞද්ගලීකරණය කරන්නට ඕනේ. ඒකට අපි එකඟයි. සංවාදයක් තියෙනවා. ප්‍රශ්නේ තියන්නේ කොටසක් එකගයි කොටසක් එකග නැහැ. ඉතින් ඕක බහුතරයක් එකග නැහැ. අපි ඒකත් අවබෝධ කරගන්නවා. එක මහත්මයෙක් යෝජනා කරනවා මේ විරුද්ධයි එහෙම පෞද්ගලිකරණයට. වැරද්ද හොයාගන්න ඕන හොඳ නිලධාරීන්. හැමදෙස්සම වැරද්දම හොයාගන්න ඕන හොඳ නිලධාරීන් පත් කරන්න ඕන. අපි හොඳ නිලධාරීන් පැත්තකට තියමු. වැරද්ද හොයාගත්තාම ඒකට තියෙන්න පුළුවන් උත්තර මොනවද? අපේ ඔය සමහරවල් අපි පාඩු ලබනවා කියලා කියනවා. අපි අහලා තියෙන ඕන තරම් පාඩුව මෙච්චරයි, අවුරුද්දට මෙච්චර පාඩුවයි මේ ආයතන කියලා වැරද්දක් දන්නවා ඇති සමහරලාට. විසඳුමකට යන්නෙත් නැහැ. මොකක්ද දැන් අවසානයේ අපිට කියන්න තියෙන්නේ? රජයක්
මේක කරනකොට රජයේ ව්‍යාපාරයක් කරනකොට ඒක පැත්තකින් ඒක ඉබේම ඒකාධිකාරියක් වෙනවා. ඊට පස්සේ අපේ දේශපාලන ක්‍රමය අනුව දේශපාලන අරමුණ ඉෂ්ට කරන්න වෙනවා. ඒ කියන්නේ ඒක පැත්තකින් අංකිවා වගේ මුලින්ම සේවකයෝ බඳවා ගන්න වෙනවා අනවශ්‍ය ලෙස. ඒකේ පාලක මණ්ඩලවලට දේශපාලන දේශපාලන සහාය දෙන පුද්ගලයෝ පත් කරන්න වෙනවා. ඊට අමතරව ලාභය ගැන බලලා නෙමෙයිනේ දුවන්නේ. දැන් දැන්වීම් දානකොට රජයේ එක එක උත්සවවලට අරවන්න මේ වටේ දේශපාලන අරමුණ තියෙනවට ඉබේම දැන්වීම් දෙන්න ඕනේ. ඉතින් පුද්ගලික කොම්පැනි ගන්න එහෙම අවශ්‍ය නැහැනේ. ඒගොල්ලෝ බලලා ඒක එකමයක් තියෙනවා. බටහිරත් තිබුණා මේ මතයක්. ව්‍යවසායකයා කියන්නේ හොරෙක්. දැන් මේ තුමාර මුදලාලි ගැන කතා කරනවා. මුදලාලි කියන්නේ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්. එයා අසාධාරණයක් කරනවා නම්, නීතිය කඩනවා නම් ඒකට දඬුවම් කරන්න ඕනේ. හැබැයි මුදලාලි කියන වචනේත් හොඳ වචනයක් වෙන්න ඕනේ මේ වගේ සමාජයක. අපි යන ගමන යනවා නම්. මොකද රජයේ අංශයේ රජය වැදගත් කීකී ඉඳලා ඒක විසඳුමක් නෙමෙයි. මොකද ආර්ථික මූලධර්මයේ අනුව මේක පවතින්නේ නැහැ. හරි, අපිට අද ඊට වඩා වෙලාවක් නැහැ මේ සම්බන්ධයෙන් කතා කරන්න. හරියට මේ පෞද්ගලීකරණය කියලා කියන්නේ ආකල්පයක් හැටියට බිල් එක. ඒක තමයි සමහර ජනතාවගෙන් වැඩි කොටසකගේ ඔළුවේ තියෙන්නේ. හැබැයි ඒ ඔබ ඒ තීරණය අරන් ඇත්තේ සමහර විට රට පවතින මෙන්න මේ මොහොතේ පවතින තත්ත්වය සියල්ල සැලකිලටගෙන. එහෙම වුණාම අපිට ඊට වඩා පුළුල් අත්දැකීම් ලබා ගත්තොත් සමහර විට ඔබේ ඔය ආකල්පය යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙන්නත් බැරි නෑ. ඔබතුමාට බොහොම ස්තුතියි. අභිනවතත් ලබන සතියේත් මුණ ගැහෙමු. මිලින්ද සමග නියමාර්ථයෙන්.